අනාගත වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙනවා. 2023 වර්ෂයට විසර්ජන පනත් කෙටුම් පත සකස් කරලා ඒ රජයේ ආයතන සංවිධානවලට අවශ්‍ය මූලධන වියදම් සහ පුනරාවර්තන වියදම් බෙදා වෙන් කරලා ඒ මහා ඇස්තමේන්තුව සකස් කරලා ඒ විසර්ජන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඊයේ දිනේදී මුදල් අමාත්‍යතුමා අවසරය ලබා ගත්ත අනුමැතිය. ඒ අනුව ඉදිරි වර්ෂයේදී 2023 වර්ෂයට රජයේ පුනරාවර්තන වියදම බිලියන 4684යි. බිලියන ප්‍රාග්ධන වියදම බිලියන 3248යි. ඒ අනුව 2023 වර්ෂයේදී ඇස්තමේන්තු කොට තිබෙන මුළු රාජ්‍ය වියදම බිලියන 7929යි. දැන් 2023 වර්ෂයට ලංකා ආණ්ඩුව එදිනෙදා පවත්වාගෙන යාමේ කටයුතු වලදී දරනු ලබන දරණ වියදමේ ප්‍රතිඵලයේ වියදම දරන කාලයට පමණක් සීමා වෙන නැවත නැවතත් දැරිය යුතු ස්වරූපයේ වියදම් තමයි බිලියන 4684ක් තිබෙන්නේ. එතකොට 2023 අයවැය යෝජනාවල කුමන ආකාරයට බදු ගැලපීම් කළත් අපිට මේ දරණ පුනරාවර්තන වියදමෙන් අඩක් පමණ තමයි මට හිතෙන විදියට ආදායම් ඇස්තමේන්තුව හැදුවට පස්සේ බදුවා බදු නොවන ආකාරයට උපය ගන්න පුළුවන් වුණොත් බිලියන 2500ක් එදිනෙදා වියදම දරන්න බෑ. මේක තමයි රටේ සමස්ත ජනතාව විසින් පිළිගත යුතු ප්‍රායෝගික යථාර්ථවාදී තත්ත්වය. රාජ්‍ය සේවක වැටුප්පා විශ්‍රාම වැටු, රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම්, සමෘද්ධි සහනාධාර ඇතුළු සහනාධාර, මෙවැනි වියදම් දැරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට ඉතිහාසයේ පුරාම නැහැ. 1977 පස්සේ කුමන දේශපාලන සංවිධානයක කුමන පාර්ශ්වයක් ලංකාව ආණ්ඩු කළත් ඒ කවර ආණ්ඩුවක් යටතේ වුණත් දිගටම පුනරාවර්තන වියදම් පියෝගන්න ආදායමක් ලංකා ආණ්ඩුවට නැහැ. ඒ නිසා හැම වර්ෂයකම වර්තන ගිණුමේ කරන්ට් account එකේ ජංගම ගිණුමේ හිඟයක් තියෙනවා. ඒ හිඟයට පසුව ප්‍රාග්ධන වියදම් ටික ඇතුළු කළාම තව 3248ක් ඉතා විශාල අයවැය පරතරයක් එනවා. ඉතින් මේ ඇතිවන අයවැය පරතරයේ පියව ගැනීම සඳහා සෑම වර්ෂයකදීම කවර ආණ්ඩුවක් යටතේ වුණත් දිගින් දිගටම ණය ගත්තා. ලංකා ඉතිහාසයේ ණය නොගත්ත කිසිම ආණ්ඩුවක් නැහැ. ඒ ණය දේශීය විදේශීය වශයෙන් ගත්තා. ගත්ත ණය අපි වාරික හා පොලි අඛණ්ඩව ගෙවමින් ආවා. වාරික ණය පොලි ගෙවන්න සල්ලි මදි වෙනකොට තව ණය ගත්තා. ඒ ගත්ත ණයවලුත් අර විදියට ගෙවාගෙන ගෙවාගෙන ආවා. අපි කොවිඩ් 19 වසංගතයෙන් පස්සේ ආදායම් විශාල ලෙස කඩා වැටුණා. ආර්ථිකය ඍණ වුණා. විදේශ ණය ගෙවන්න නොහැකි වුණා. ඒ නිසා අපි දැනට විදේශ ණයවල ගෙවන්නේ එක කොටසක් පමණයි. සම්පූර්ණයෙන්ම විදේශ ණය නොගෙවා ආණ්ඩු කරන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික ආයතන වලින් ගත්ත ණය ගෙවනවා. අනිත් වෙළඳපොළ තුලින් ගත්ත ණය හා වෙනත් ණය ගෙවීම తాවකාලිකව අත්හිටවල ඒ ණය ගෙවිය හැකි ක්‍රමවේදය රජය වෙනුවෙන් සාකච්ඡා කරලා ඒ සඳහා විසඳුම් මාර්ගයක්
ඇතිකර ගැනීමේ රජයේ නියෝජිතත්ව වගකීම ප්‍රංශේ ලසාඩ් සමාගමට පවරලා තිබෙනවා. ඉතින් මේ රටේ විවිධ අවස්ථාවලදී රට ගොඩනගන මාවත මේ දෙවන්ත අර්බූදයෙන් ගොඩේමේ මග මෙයට විසඳුම යනාදී වශයෙන් විවිධ පාර්ශ්ව විසින් ප්‍රසිද්ධ සාකච්ඡා සම්මන්ත්‍රණ යනාදිය පවත්වනවා. මම ඒ සියලුම පාර්ශ්වවලින් ඉල්ලා සිටින්ට කැමතියි 2023 අයවැයට මේ තියෙන තත්ත්වය මේ රට අපේ ඔබ සියලු දෙනාම එකතු වෙලා මේ සඳහා අවශ්‍ය වෙන අලුත් යෝජනා ඉදිරිපත් කරන්නට හා ඒවා සලකා බලන්නට අපි සූදානම්.